ඔව් මම අද බලාපොරොත්තු වෙන්නේ නිතරම කතාබහට ලක් වෙන කරුණක් තියෙනවා. මේ පිළිබඳව වැරදි වැටහීමක් තියෙන නිසා ඒක නිවැරදි කරන්න. ඒ තමයි නිතරම ඔය මෙවන පලානේ සමාගමේ අය කතා වෙනවා මේ හුලං භාවනාව කියලා. ඇයි මේ විදිහට වැරදි විදිහට වටහාගෙන මේ ධර්මය මේ විකෘති කරනවා කියලා බොරු කියන්නේ? එහෙම කොතනකවත් නෑ හුලම් භාවනාවක් ගැන. තමන්ට මේක නොතේරෙන නිසා තමන් මේ නිකම් අර තමන්ගේ අනුගාමිකයෝ නොමග යවන්න කියන ප්‍රලාපයක් මිස මෙහෙම දෙයක් අපි ධර්මයේ කොතනකවත් සඳහන් කරලා නෑ හුලම් භාවනාවක් ගැන. ආනාපාන මිසක් ආනපාන නෙමෙයිනේ. දැන් මෙයාට පාළි වචන ඔක්කොම මෙයා විකෘති කරලා තමන්ට ඕන ඕන පැත්තට හදලා කියන එක වැරදි. මොකද ඒකට හේතුව යම්කිසි සම්මතියක් තියෙනවා නම් ඒ සම්මතයට අනුව අපි කටයුතු කරන්න ඕන. ඒතොර එක්කෙනෙක් ඒකින් බැහැරව කටයුතු කරනවා කියලා කියන්නේ සෑහෙන පිරිසක් නොමග යවනවා. කොතනකවත් කියලා නැහැ ආනපාන කියලා. ආනාපාන. එතකොට ඕක ආස්වාස ප්‍රස්වාස කියලා ගන්න ඕන කමකුත් නැහැ. ඕක අපි ප්‍රයෝජනට ගන්න අපේ හිතේ එක්තරා විදිහකට ඒකාත්මික බවක් එකම බවක් ඇති කර ගන්න. ඒ වගේම තමයි කෙනෙකුට නිර්වාණ අවබෝධයටත් යොමු කර ගන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒකට හේතුව ආනාපාන සතිය ඒ දක්වාම මේ දිගට ගෙනියන්න පුළුවන් භාවනාවක්. ඉතින් ඒකින්ද මෙතන මේ මුලදිම මේ ඇයි මේ විදිහට ධර්මයේ විකෘති කරලා මේ ස්වාමීන් වහන්සේලා නිකම් මේ අපහාස කරන්නේ උපහාසයට ලක් කරන්නේ? තමන්ගේ තත්ත්වය තේරුම් ගන්න එපේ. ඇත්තම තමන් ගිහි ජීවිතය ගත කරලා රැකියාවකුත් කරලා අවුරුදු 50ක් 60ක් විතර ඉඳලා මේ මහනෙල යන්තම් උඩින් පල්ලෙන් පොතක් පතක් බලලා කොච්චර වැරදිද කියලා තේරෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් අපි පොඩි හාමුදුරුව අවුරුදු 10 11 දි වගේ මහනෙලලා මුළු ජීවිත කාලයෙම පාලි භාෂාවද සංස්කෘත භාෂාවද ඒහා සමාන තීර සීලුම ශාස්ත්‍රයන් ඉගෙනගෙන මේ පරිපාකයට පැසුණු නෝණක් ඇත්තත්වයට පත්විච්චායනේ. ඉතින් ඒ තත්ත්වයට තමන්ට ඉන්න බෑනේ. ඒක තමන් තේරුම් ගන්න එපා. ඉතින් ඒක වහගන්න ඕන නිසා තමයි කිව්වේ දැන් මම මේ විදිහට රහත් වුණා, සිව්පිරිසිඹ යාපත් රහත් භාවයට පත් වුණා. කෙනෙකුට ලැජ්ජාව නැත්නම් බය නැත්නම් ඕනෑම පහත් වැඩක් කරන්න පුළුවන්. ඒක කවුරු තේරුම් ගන්නට උනා? ඒ කියන්නේ දැන් අපිට බෑ කාවක් තහනම් කරන් රහත්තන් වහන්සේකවම දැන් හැමතැනම දැන් මම දැක්ක මේ ඔය කාන්තාව කීප දෙනෙක් මේ ඉන්නවා ඒගොල්ලෝ රහත් තෙරණියෝ කියාගෙන. දැන් එක්කෙනෙක් මහන්ලා ඉඳලා දැන් සිවුරු ඇරලා මොන කුපාඩු වැඩ කරනවද අපි දන්නේ නැහැ. දැන් එයා කියනවා රහත් තෙරණියක් කියලා. තවත් අර ඉන්න වයසට ගිය මම හිතන්නේ ඔළුවත් සුදු එයාත් රහත් වෙච්ච එකනේ. තව දොස්තරලාත් තියෙනවා, තව වෙද්දුත් ඉන්නවා. ඉතින් සයිතිං ඕ වචන කියන එක ඕනක පාවිච්චි කරගන්න පුළුවන්. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ, කාටවත් මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින් එක දෙයක් තියෙනවා. තමන් සාමාන්‍යයෙන් මහජනයාව ධර්මයේ තුලින් රවට්ටනවා නම් ඒක බරපතල කාරණයක්. මෙන්න මේ නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් ඒ වගේ දෙයක් කියන්න එපා, ඒක භික්ෂුවක් නම් භික්ෂුවගේ භික්ෂුත්වේ නැති වෙනවා කියලා. ඒක සාමාන්‍යයෙන් ඔය මියන පලානේ සමාගමට එන අයට තේරුම් ගන්නත් බෑ. ඒ වගේම එයා එක්ක ඉන්න අයට තේරුම් ගන්නත් බෑ. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නෑ. ඉතින් තම තමා කරන ඒවා තම තමා කරගෙන යනවා, එච්චරයි. ඉතින් මෙතෙන්ද කියන්න ඕන කම තියෙන දේ තමයි ආනාපාන සති භාවනාවේදී මේ ඔය කියන හුස්ම ගැන කීමක් සඳහන් කිරීමක් නෑ. පළමුවෙන් තියෙන්නේ මොකද්ද? සෝ සතෝ ඒව අස්ස සති, සතෝ ඒව පස්ස සති. සතෝ කියන්නේ ඒව කියන එක එක් සංයුණව සතෝව. සිහි ඇත්තේම එතකොට මොකද වෙන්නේ? ප්‍රස්වාස කරනවා. සිහි ඇත්තේම ප්‍රස්වාස කරනවා. ඔතන ඔය කියන එකක්වත් සඳහන් වෙන්නේ උලං භාවනාවක් කිය බඩ භාවනාවක් කිය ඒක වැරදි. ඒ කියන්නේ තමන්ට තමන්ගේ හිත යොමු කරගෙන ඉන්න පුළුවන් නම් ශාරීරික පැත්තට තමන්ට තේරෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් මම සාමාන්‍යයෙන් ඊට කලිනුත් මං හිතන කියන්නට ඇති මේ ඒ කියන්නේ තමන් පුළුවන් තරම් දුර උත්සාහවත් වෙනවා තමන්ගේ හිත එක අරමුණක පිහිටවන්න. මම දැක තවත් ඔය කෙනෙක් කියලා තිනවා මේ හිත එක අරමුණක පිහිටවන එක බුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ කියලා. ඉතින් එක එක්කිනාට එක එක විදිහේ භූත දුරවනුපුලෝ විකාර දුරවන්න පුළුවන්. ඉතින් ඒක මේ පිළිගන්න අය පිළිගන්න ඕන කොහොමද නිවැරදි කියලා. මේකෙදි මම කඳ උඩක් පිහිටවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට එහෙම අවශ්‍යතාවයක්වත් නැහැ. මම මේ කියන්නේ ඔබට පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් ඒක නිසා මෙතනදී ආනාපාන සතිය වඩනකොට
ආශ්වාස ප්‍රශ්වාස කියන එක ඕනෙම නැහැ කියන හිතන්න අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍යතාවය මොකද්ද? මම කොහොමද මගේ සිත තැම්පත් කරගන්නේ? ඉතින් තැම්පත් කරගන්න යනකොට සාමාන්‍යයෙන් කොච්චර අමාරුද කියලා ආධුනිකයෙකුට නවකයෙකුට වැටහෙනවා. ඒ කියන්නේ හිත එක්තෙන් කරගන්න දැන් බලන්න මේ ඔය එක එක්කිනා එක එක විදිය අදහස් උදහස් දරාගෙන ඉන්නවා. ඒ ඔක්කොම අදහස් ටික අත්තර දාලා නිකන් උත්සාහ කරලා බලන්න අද නින්දට යනකොට මොනතරම් දුරට මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඉතාම අසීරු දෙයක්. හිත තැම්පත් කරගන්න බෑ. ටික වෙලාවක් තැම්පත් වෙලා තිනුර ඔන්න මොකක් හරි මතක් වෙනවා. කොහෙට හරි යනවා. ඒ කලබල ස්වභාවය. ඒක නිසා ඒකට අපි කරන්න ඕන එකම දේ තමයි මොකක්ද? සාමාන්‍යයෙන් I think හැම කෙනාටම එරුමිනිය ගොතාගෙන ඒ වගේම සමහර කාල වේලාවයකට ලැබින්නෙත් නැහැ. gedirihin පරිස්සමකුත් නැතිනම් නිින්දට යන වේලාවයක කරන්න පුළුවන්. ඒකේ නිින්ද දැන් ඉරියව් හතරෙන් එකක් මේ සයනගත ඉරියව්ව. එතකොට සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා තියෙන සයවනෝවා සයනෝම් හිති පජානාති. ඒ කියන්නේ සයනගත ඉරියව්වෙන් ඉන්නවා ඒක දැනගන්නවා. මේ දැනගන්න පජා එතන කියන සයනෝ සයනෝම් හිති පජානාති. නේ දැන් අතන කිව්ව අස්ස සති මෙතනගෙන දැන ගන්නවා. ඉතින් දැන ගන්නවා කියලා කියන්නේ තමන්ට මේ වෙලාවේදී තමන් සම්පූර්ණයෙන්ම හිතන්නට උන තමන්ගේ මනස යොමු කරන්න උන මේ ඉන්න ඉරියව්වට. මොකද ඉරියව්ව සයනගතේ කියන්නේ වැතිරිලා ඉන්න එක. ඉතින් ඒක තමන්ගේ ශාරීරියේ මේ විදිහට තියෙනවා කියන එක මනසින් බලන්න උන. ඒකනේ අපි හිතනවා කියන්නේ. හිතනවා කියන්නේ ඉතුරු සෙවණලි වැටෙන එක. දැන් එහෙම ඉන්නකොට අන්න එතකොට මොකද වෙන්නේ? ටිකක් වෙලා යනකොට සමහර විට තමන්ගේ හිත එක්තෙන් කරගන්න පුළුවන් වෙයි. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ අතීත සිතිවිලි අනාගත සිතිවිලි සියල්ලම අතර දාලා අර විදියට තමන් ඉන්නකොට දැන් අපි හිතමු දැන් එරමිනිය ගොතාගෙන භාවනා කරනවා නම් එවැනි කෙනෙක් මුලින්ම එක පාරටම ඔය මේ කියලා තියෙන විදිහට හුස්ම ගැන හොයන්න යන්න හොඳ නැහැ. ඒක අවශ්‍ය නැහැ. ඊට වඩා මුලින් කරන්න දෙයක් තියෙනවා. මුලින් කරන දේ තමයි හිඳගෙන ඉන්නවා නම් ඒ හිඳගෙන ඉන්න ඉරියව්ව දෙස බලාගෙන තමන් එක්කෝ හිතෙන් දකින්න ඕන බලන්න ඕන. නැත්නම් අපි සාමාන්‍යයෙන් හිතෙන් කියවනවා. ඈ හිතෙන් කියවන්නේ කෙනෙකුට අවබෝධයට අපහසු කෙනෙකුට. දියුණු නුවණක් තියෙනකොට එයාට පුළුවන්කමක් තියෙනවා ඉරියව් දිහා බලාගෙන ඉන්න. ඈ ඉතින් දැන් සාමාන්‍යයෙන් ඕක ඔය පොත්පත්වල තියෙන හිඳිනවා හිඳිනවා හිඳීමේ සිතක් හිඳීමේ සිතක් මේ විදිහට හිතනවා. එතකොට එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? හිත තැම්පත් වෙනවා. හිත සංසුන් වෙනවා. හිත නිවෙනවා. හිත සිසිල් වෙනවා. දැන් එතකොට එයාගේ හිත කොහෙවත් වෙන අරමුණක නැහැ. දැන් තැම්පත් වෙලා තියෙනවා. ඒ තැම්පත් බව කොච්චර දුරට තමන්ට විනිවිද යන දැනීමක් තියෙනවද කිව්වොත් ඔන්න එතකොට දැනනවා මේ ශාරීරිය ඇතුළේ චලනයේ. මොකද චලනයේ වෙන්නේ? හුස්ම ගන්න එක, හුස්ම පිට වෙන එක, හුස්ම ගන්න ඒ ක්‍රියාකාරීත්වය දැනෙනවා. ඉතින් ඕකේ අපි හුස්ම ගැන දැනෙන දෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අර හිඳීමේ හිඳීම ගැන හිතපු ඒ භාවනාව නැත්නම් ඒ දිහා බලන් හිටපු එක ඒක අයින් කරනවා. දැන් දෙකක් කරන්න බෑනේ. භාවනාවත් භාවනද එකයිනේ. එතකොට හිඳීම හරි සයනගත ඉරිය හබු හරි ඈ සයනෝවා සයනෝම් හිති ප්‍රධානාත්. හැබැයි මේ වෙලාවේ අතීත සිතිවිලිත් නැහැ, අනාගත සිතිවිලිත් නැහැ, මොකක්වත් නැහැ. එතකොට එතන සාමාන්‍යයෙන් හිත සම්පූර්ණයෙන්ම හිස් වෙලා තැම්පත් වෙලා නිවිලා. හැබැයි දැනෙන මොකද්ද? අර චලනේ. මොකද්ද චලනේ? ආස්වාස ප්‍රස්වාසය. ඒක ස්වභාවය. ඒක අමුතු දෙයක් නෙමෙයි, ස්වභාවයෙන් සිද්ධ වෙන දේ. එතකොට ඒ දිහා බලන් ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට තමයි තේරෙනවා ටික දවසක් යනකොට මේක දිගට ද යන්නේ කෙටිද කියලා. ඒ කියන්නේ දිග හුස්මක්ද කෙටි හුස්මක්ද කියලා. එහෙමනම් ඒක තේරුම් ගන්නවා. ඒ තේරුම් ගන්න බැරි එක්කිනා තමයි කියන්නේ. ඈ ඒ කියන්නේ රස විදිහට ආස්වාස කෙටි හුස්මක් නැත්නම් දිග හුස්මක් කියලා එහෙම ඒ විදිහට කියන්නේ. එතකොට අර නුපුහුණු එක්කෙනා කියන්නේ ඒතරම්ම හොඳ ඒ කියන්නේ යම කොටහ ගැනීමට ශක්තිය. ශක්තිය තියෙන එක්කෙනාට දිහා බලාගෙන හිටියාම හිතෙක් තෙන් වෙනවා. හරිද? දැන් ඔහොම වෙනකොට මොකද වෙන්නේ? ඕක ටික දවසක් යනකොට ඒ ඕලාරික தත්ත්වෙනේ. ඒක ටික දවසක් යනකොට නොදෙනියන தත්ත්වෙටපත් වෙනවා. නොදෙනියන தත්ත්වෙටපත් වෙනවා. ඒ නොදෙනී යන தത്വයට පත් වෙනකොට අපි කියනවා ධ්‍යානෙන් නින්දට යන ධ්‍යාන නිකාන්තී කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අන්න පංචවිධ වසිතාව කියන එක මෙතින් තමයි උන කරන්නේ. පංචවිධ වසිතාව. ඒ කියන්නේ ආනාපාන සතියේ තමන්ට ආස්වාස ප්‍රස්වාස දිහා බලන් හිටියා. ඒක නොදෙනී යනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙදි ඒකට ඒකෙත් තියෙනවා මේ
ආවජ්ජන සමාපජ්ජන ඊළඟට උත්ථාන ඊළඟට අදිඨාන පච්චවේක්කන ඔය විදිහට කියලා තියෙනවානේ පංචවිදවස්තාවක් මේ ආවජ්ජන කියලා කියන්නේ දැන් එහෙම ඉන්නකොට තමන්ට තමන්ගේ හිත සාමාන්‍යයෙන් යොමු කරන්න පුළුවන් අර ප්‍රථම ධ්‍යානයේ තියෙන ලක්ෂණ වලට ඊට කලින් මෙහෙම දෙයක් තියෙනවා ඊට කලින් අපි දැන් ඔය කියලා තියෙනවානේ ඔය පංචවිදවස්තාව කියන එක ඒක අපි හදාගන්නවා අපිට ඕන විදිහට ඒ කියන්නේ දැන් අර විදිහට හුස්ම දැනෙන්නේ නැහැ නොදෙන් තත්ත්වයටපත් වුණා හැබැයි ඒක නැවතත් මතු කර ගන්නවා මතු කර ගන්න තියෙන එකම දේ තමයි භාවනා කරලා එහෙම වෙලාවේ නවත්තනවා නැවතයි පටන් ගන්න දැන් පැයක් නම් පැය භාගයක් නවත්තනවා එහෙම නැත්නම් පැය කාලින් කාලට නවත්තනවා විනාඩි 10 ඉඳන් නවත්තනවා ආයි භාවනා කරනවා නවත්තනවා ආයි භාවනා කරනවා එතකොට මොකද වෙන්නේ අර සමාධිය තහවුරු වෙනවා එක දිගටම භාවනා කරනවා කියලා අර විදිහට නින්දට හා සමාන සමාධියට වැටුනොත් මොකද වෙන්නේ ඒක ඒ තරම් සුදුසු නෑ අර විදිහට තමන්ට හුරු කරගත්තට පස්සේ ඇඳේ දිගාවිච්ච ගමම්ම හිඳගත්ච ගමම් මොකද වෙන්නේ තමන්ට ඕන වෙලාවක අර සමාපජ්ජන කියන වසිතාවට සමාදින්න පුළුවන් ඒ කියන්නේ ඕන වෙලාවක අර ඒ සමාධියට සමාධිය පිහිටනවා දැන් ඔබ අලුතෙන් ඕ භාවනා කරන්න යන කෙනෙක් නම් ඔබට කිසිසේත්ම මේ කටයුතු කරන්න බෑ පුරුදු කෙනෙක් නම් ඔබ ඇඳට ගිහිල්ලා නැත්තම් පුටුවට වාඩි වෙලා මිනිත්තුවක් යනකොට තමයි හිත සමාධිගත වෙන්නේ ඒක කරලා බලන්න මේ අපිට ඒක කියන්නේ අපිට උපදෙසක් විතරක් දෙන්න පුළුවන් අනේ සමාධියට ඒකට අදිත්තාර කියලා කියන්නේ තමන්ට හිත තරම් වෙලාවක් ඉන්න පුළුවන් ඒකට ප්‍රත්‍යවේක්ෂණය කියලා කියන්නේ ඊට පස්සේ බලන්න ඕන අර කියලා තමන් පොතපතින් ඉගෙන ගත්ත දේ කොහොමද විතක්ක විචාර පීති සුඛ ඒකාගතා ඕකෙදි පැහැදිලිවම විතක්ක නැහැ විචාරත් නැහැ ඇයි නැහැ කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාස දැනෙන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාස දැනෙන්නේ නැත්නම් මොකද්ද දැනෙන්නේ එකම දෙයයි දැනෙන්නේ ශරීර වේදනාව ඒකත් ආරම්භයේදී බොහොම රළුව දැනෙනවා ඒ කියන්නේ ඔළුව එකක්ම තියෙනවා නම් ඔළුව එකක්ම දෙනවා පිටේ එකක්ම තියෙනවා පිටේ එකක්ම ඇඟේ එකක්ම තියෙනවා ඇඟේ එකක්ම ඒ හිමින් සරි නැති වෙන යනවා ඒ නැති වෙන ගියාට පස්සේ පුදුමාකාර සිසිලසක් දැනෙනවා සනීපයක් දැනෙනවා අනේක තමයි පීති සුඛ කියන්නේ ඒක තවදුරටත් ඉදිරියට දියුණු කරගෙන යනකොට මොකද වෙන්නේ සිතේ එකක බවක් ඇති වෙනවා ඒක ලෝක තමයි කියන්නේ මොකක්ද අන්න විවිචේ කාමී විවිචා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පිසුකම් පටමජ්ජානං විහෙරති. ඉකින පටන් ගන්නනේ. ඒතර මේ කාලය තුල තමන්ගේ හිතට මොන විදියකින්වත් කාම චේතනාව පහළ වෙන්නේ නැහැ. ආසාව පහළ වෙන්නේ නැහැ. තෘෂ්ණාව පහළ වෙන්නේ නැහැ. ඇල්මක් පහළ වෙන්නේ නැහැ. අල්ල ගැනීමක් නැහැ. සංසාරේ පුරාවටම අල්ලගෙන හිටිය හිත. ඈ දැන් ඉතින් ඔය සමහර අයට ඔය නිබ්බානායතින අත්තරින් බැරුව ඉන්නවානේ. දැන් මටත් ඕකට එක වෙලා දැන් මටත් ඕක මහා කරදරයක් වෙලා තියෙනවානේ. මොකද මේ අපි අනුන්ගේ කරදර දාගන්නේ. නමුත් ඕක තමයි සංසාරේ හැටි. ඉතින් ඒකෙන් ටිකක් හරි නිදහස් වෙන තීර දැන් ඕන දැන් මේ වෙලාවේ. ඒතකොට තමන් හිතන්නට ඕන කොහොම හරි මේ අල්ලගන්නේ වෑන් ඈත් වෙච්ච වෙලාවේ පුදුම සැනසීමක් ඇති වෙනවා. ඊට පස්සේ අකුසලයේ දැන් මේ කියලා කියන පස්සේ මොකද්ද වෙන්නේ? ඔන්න උපන්තේකට පළමු වරට ලෝභ චේතනාව යටපත් වුණා. දෝෂ චේතනාව යටපත් වුණා. මෝහ යටපත් වුණා. ඒ මෝහ චේතනාව යටපත් වුණා. මොකද ධ්‍යාන කියනවා තාවකාලිකනේ. එතකොට ඒ නිසා දැන් හිතේ කාම චේතනාවක් ඇත්තෙත් නෑ අකුසල චේතනාවක් ඇත්තෙත් නෑ. විවිචේ යෝකාමී විවිච්ච කියන්නේ විවික්ත වෙන් වෙච්ච මේ වෙන් ගලා විවිචේ යෝකාමී අකුසලේ දා මේ සවිතක් හැබැයික්ක් තියෙනවා හොඳට අරමුණු දන්නවා ආස්වාස ප්‍රස්වාස හොඳට අරමුණේ ඒකට පිහිටන ආස්වාස ප්‍රස්වාස එක දිගට යනවා ඒක විතක් વિચાર කිව්වේ විතක් කියන අරමුණු පටන් ගැනීම વિચાર කියන අරමුණේ පිහිටීම ඊළඟට තමයි පිසුකේකකත විතක් વિચાર කියන දේ කායට සම්බන්ධයි පිසුකේකකත කියන හිතට සම්බන්ධයි ඔන්න මන් දෙකට බෙදුවා දෙකට පිටුවා. ඒගෙන්සා විතක් විචාර කියන කායට සම්බන්ධ කොටස. දැන් ඒක මොකද වෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් නොදෙනී යනවා කිව්වනේ. දැන් අරමුණු දැනෙන්නේ නැහැ. ඊට පස්සේ දැනෙන අර වේදනාව විතරයි. ඒකත් අර සුඛ ඒකග්ගතා කියන தත්ත්වයටපත් වුණාම හිතේ ස්ථාවර භාවයකට එනවා. හැබැයි පින්නතුණි ඕක නිවන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕක සාමාන්‍ය අන්‍යාගමලක් තියෙනවා. ඕක රූපාවචර ධ්‍යානවල පළවෙනි පියවර. දැන් එහාට යන්න තේසේ විසේ කෙනෙකුට බෑ බොහොම අමාරුයි. ඉතින් කෙනෙකුට ඕනේ නම් එහෙ යන්න ඕන කමකුත් නැහැ මේකේ ධ්‍යාන හතර වෙනි ධ්‍යානෙට පත් වෙලා හිත බොහොම ශක්තිමත් කරගන්න යකඩයන් නමන්න ඕන රත් කරගන්නවා වගේ
හිත තමාට සුදුසු තත්වයට පත් කරගත්තට පස්සේ අන්න ඊට පස්සේ පුළුවන්කමක් තියෙනවා රිලැක්සිනේ මෙහෙ කරන්න. අපිට වෙලා තියෙන දේ තව මොකද්ද දන්නවද? හැමෝම එක එක්කෙනා අල්ලගත්ත පැතිවල අල්ලගෙන අත්තරින්න බැරුව. අත්තරින්න බැරුව. ඒ නිසා තේරුම් ගන්න මෙහෙමයි. අපිට අරයා හොඳ වුණත් එකයි, මෙයා හොඳ නොවත් එකයි, අර කෝණෙත් නෑ, මේ කෝණෙත් නෑ. තමන් තේරුම් ගන්නට උනා මේ ඔළුවේ දාගෙන ඉන්නකම් කරදරයක්. නිදහස් වෙන්නට උනා. ඒ නිදහස් වෙච්ච වෙලාවට අන්නේ දාර තමයි එතකොට අපි ටිකක් හරි වුණ තේරුම් ගන්න පුළුවන් අපි ආයුතු ගමන මේකයි කියලා. දැන් තේරුම් ගත්තනේ. එහෙමනම් හැමතුම තෙරුවන් සරණයි.